जनपति යාපනය ප්‍රධාන නගරයක් බවට පත්කරන බවට අගමැතිකින් සහතිකය මහනුවර ඇසල මංගල්‍යය සාර්ථකව අවසන් තෙල් සහ ස්වභාවික වායු ගවේෂණයේ සඳහා නව කිවිසුමක් ඉන්දිය නිදහස් උළෙලේදී අගමැති මෝදිකින් විශේෂ ප්‍රකාශයක් දේශීය ප්‍රවෘත්ති ත්‍රස්තවාදී නායක සහරාන්ගේ බිරිඳගේ විශේෂ පාපොච්චාරණයක් අධිකරණයේ හමුවේ ලබා ගැනීම අද සිදු කෙරුණා. මේ අතර ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් යන සංවිධානවල ක්‍රියාකාරී සමාජිකයන් ලෙස කටයුතු කළ තුන් දෙනෙකුද අතරංගුවටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා अहमद विमर्शन ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහමඩ් කාසිම් නමැත්තාගේ බිරිඳ වන අබ්දුල් කාද ෆාතිමා සාදියා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ පාපෝච්චාරණයක් අද සිදු කළා. මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ ඩිල මැදිරි පැයකට අධික කාලයක් ඇය මෙම පාපෝච්චාරණය සිදු කර තිබෙනවා. සහරාන්ගේ බිරිඳ සහ ඇයගේ වයස අවුරුදු 4ක් වන දියණිය දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ අධිකරණයට රැගෙන වෙත් තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ලබන 19 වනදා යලි කැඳවීමට නියමිතයි. මෙතර ඉකුත් පාස්කු ඉරිදා කොළඹ ශැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ල කළ මොහමඩ් ඉල්හම් අහමඩ් නැවැති පුත්කලයාගේ පියා සහ සොහොයුරා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කෙරුණා. සැකකාර ත්‍රස්තවාදියාගේ මරණ පරීක්ෂණය සඳහා සාක්ෂි විමසීමටයි රහස් පොලිසිය ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත ඉදිරිපත් කළේ. ऐतिहासिक महानुवर असल महापिरहर मंगल्य निलवशेन निमावट पत्वुना ईई रात्रिय वीथी संचारेकल अवसान रंदोली पिरहरिन पसुव अद अलुयम सिदुकल दियकैपीमे मंगल्यन अनतुरुवाई दिन गणनावक पुरा पेवति महानुवर असल मंगल्ये अवसान महा रंदोली पिरहराय ईई रात्रिय वीथी संचारेकले मियन राजा हा सिंह राजा यान दैल एतुन समग खतरगम वासना हस्तिराजया सधातुक पिरहर करंडुव बैडम करवमीन रात्री अट पसुवे मिनित्तु पहाट यंदुनु सुब मुहुतीन पिरहर गमन आरंब कला दलता वीदिय यटिनुवर वीदिय खांदि वीदिय ओसे गमन कल पेरहर रज वीदियन इहलट एतुलवुना अनतुरुव अद अलियम देख पसुवी मिनुत्तु दोलहट यदुनु सुब मुहुतीन नाथ विष्णु पत्तेनिहा खतरगमयान सिव महा देवाल पेरहर समगीन एक्वु दलता पेरहर अस्गिरिय गेडिगे आदाहन मलुव विहारेट गोस पेरहर करनुव तैन पत्किरीम सिदुकला गेटबे दियकपना गांतोटट गोस दियकपीमे मंगल्य सिदुकेरुने इन अनतुरुवाई
सांस्कृतिक वेदकत्कम रसकिन हेबी एसल महा पिरहर मंगल्य हा बेंदुनु ऐतिहासिक तोरतुरु महानूर श्री दलदा मालिगे माध्य एकके समग एक्व आईटीएन माध्य जाले ओसे निरंतरेन ओब वेतगेन आवे अपसतु माध्य वगकीम निसिलेस इटु करमीन। ऐतिहासिक दलदा पेरहर मांगल्य सार्थकव अवसान मतुलिन रटे आरक्षाव सहतिकवि अति बव पेंडुम करन्नेयै युद हमुदा प्रतिलुतिन जनरल महेश सिनानायक महता पवसनवा पेरहर नरंबिमेन अनुतुरुव ईये रात्रिये माध्य हमुये अदहस दक्वमिन हमुदा प्रतिवरया मे बव प्रकाश कला। විශාල ජනසංඛ්‍යාවක් දිනපතා මෙම පෙරහර නරඹලා තිනවා ඒ වගේම විදේශිකයින් ඊතර වැඩි ප්‍රමාණයක් මේ පැමිණලා ඉන්නවා එමගින් මේ රටේ නැවතත් සාමයේ ස්ථාවරලා තියලා තිබෙන බව පැහැදිලි වෙනවා ශ්‍රී ලංකා යුද හමුදාව පොලිසිය ත්‍රිවිධ හමුදාව ගැන රටේ ජනතාව තියාගත්ත ඒ විශ්වාසය පිළිබඳව අපි සන්තෝෂය ප්‍රකාශ කරනවා ඉදිරියේදීත් අවශ්‍ය ආරක්ෂා සැපයීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලිසිය එකතු වෙලා महानुवर श्री दलदा पेरहर सार्थकव अवसन किरीमट हकीुना कुंबल पेरहर पहाक एवगेम रंदोली पेरहर पहाक इताम सार्थकव अवसन करगे नीमट हकीयाव लबुना मध्यम पलात बार ज्येष्ठ नियोज्य पोलिस प्रतितुमागे पूर्ण अधीक्षणे नायकत्वे यटते मे समस्त आरक्षाव सिदुना ए आरक्षावट त्रिविध हमुदावत उपरीम सहाय लबा दुना ओय जातिक आरक्षाव खेबंदुद कियन्न खदिम निदसुन तमाय श्री दलदा पेरहर मे आकारयट अवसन वीम හොඳ රටක් හා යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමට සියලු දෙනා එක් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ කටුකසොට රාහුල විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පැවති ස්මාර්ට් ශ්‍රී ලංකා තරුණ ජන හමුව අමතමින් නිපුණතා පිරි තාරුණ්‍ය සවිවලකන්වමින් ස්ථාපනය කෙරුණු මහනුවර දිස්ත්‍රික් ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ජනාධිපතිතුමා අතින් අද පෙරවර වේවිවෘත කෙරුණා මේ මධ්‍යස්ථානයේ ස්ථාපනය කර ඇත්තේ කටුගස්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු ගොඩනැගිල්ලයි සමරු පළකේ නිරාවරණය කර වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානයේ විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් තරුණ තරුණියන් සමග සුහද කතාබහකට දෙක්ුණා දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ජන හමුව පැවැත්වුණේ ඉන් අනතුරුවයි එහිදී අදහස් දක්වූ ජනාධිපතිතුමා මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබෙන අමානුෂික නවක වදය පිළිබඳවද අදහස් පළ කළා රටේ ජනතාවගේ සේවක විදියට දරුවනේ මට අවශ්‍ය වෙන්නේ ඔබේ ජීවිතය ස්මාර්ට් කරන්න. අද අධ්‍යාපන ශාස්ත්‍රයේ ගත්තාම අපි සතුටු වෙන දේවල් වගේම අපි අසතුටු වෙන දේවල් කොච්චර තියෙනවද? විශ්වවිද්‍යාල කීපයකම ඉතා අමානුෂිකව දෙන නවකවද ඒ නවකවද වලට ලක්වෙච්ච දරුවෝ මට එපු ලියුම්. නිර්වතින් ඉන්නේ දරුවන්ගේ ඡායාරූප. නිර්වත් කරලා දෙන්න තියෙන අමානුෂීය තිරිසන් වද දෙන ඡායාරූප. ඒ ඔබේම තාරුණ්‍යය නේද? අලුත්ම සංඛ්‍යාලීකන කියන විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුල් වෙන ළමයින්ගෙන් 100ට 20ක් විශ්වවිද්‍යාලට ගිහිල්ලා ආපහු වෙනවා. ඒ 100ට 20න් 100ට 10ක් 12ක් නවක වදේ ඉවසන්න බැරුව gedere එනවා. අපි කතා කරන ස්මාර්ට් ශ්‍රී ලංකා. අපි කතා කරන ස්මාර්ට් ජීවිතය. අපි කතා කරන අදි තාක්ෂණික ලෝකයක් එක්ක සමාජයේ ජය ගැනීම. මේ තිබෙන අභියෝග දරුවනේ ඔබ හඳුනාගත යුතු වෙනවා. ඔබේ රට නිදහස තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. समाज साधारणत्वेदी वेनो गटलु सह प्रश्न दिवेनो ये सियाल्लत् हंदुनागेन अपि होंद रटक् खादमु होंद समाजयक् खादमु यौवनेन तरुण पिरिसकट रटे अनागते बार देन्न मे स्मार्ट श्रीलंका हंदुन्ना दुन्ने ओब वेनुवेन्मयि महनूर दिस्त्रिक् स्मार्ट श्रीलंका व्यापृतियट अदाल वगकीम पेवरीमे लिपि प्रदानय किरीमद मिहिदी जनाधिपतितुमा अतिन सिदु केरुणा බැතර පල්ලේ කැලේ පළාත් ආයුර්වේද රෝහලේ ඇඳන් 100කින් යොත් නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පැවරුණේද ජනාධිපතිතුමා අතින් දීර්ඝ කාලයක් පුරා රෝහලේ පැවති අඩුපාඩුවක් සපුරා ලමින් සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුකම් පුළුල් කරමින් මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙහෙයවීමෙන් මෙම නව වාට්ටු සංකීර්ණය ඉදිකර තිබෙනවා වාට්ටු සංකීර්ණයේ විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා නව වාට්ටු සංකීර්ණය සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කෙරුණේද ජනාධිපතිතුමා අතින් ප්‍රජා සත්කාරක සේවාවන් වෙනුවෙන් රෝහල වෙත රුපියල් මිලියන 17ක වටිනාකමකින් යුත් ලොරි රථ දෙකක් ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා
යාපනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත් කිරීම තම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පෙරවරුවේ යාපනය මයිලඩි දීවර වරායේ ප්‍රථම අධීර විවෘත කිරීමේ උත්සවයට එක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ යාපනය කේන්ද්‍ර කරගනිමින් විශාල ආර්ථික ප්‍රබෝධයක් ඉදිරි පස් වසර තුලදී ඇති කරන බවයි. රුපියල් මිලියන 150ක් වැය කරමින් මයිලඩි දිහිවර වරායේ පළමු අධීර අවසන් කොට ජනතා අයිතියට පත් කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙම වරාය ඉදිකිරීම මගින් උතුරු දිහිවර කටයුතුවල නියුතු ජනතාව නවීන තාක්ෂණයට හුරු කිරීමටත් එම ජනතාවට රක්ෂණ ආවරණයක් හඳුන්වා දීමත් ඇතුළු වරප්‍රසාද රැසක් හිමිවනු ඇති. දිහිවර වරාය විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා මට ඕනේ ආපහු යාපනයේ උස්සලා ඒ ප්‍රදේශ ස්ථානයට ආර්ථික වශයෙන් ගේන්න කියලා මම කැමතියි. ඒකයි මම අපි යෝජනා කරේ. මම උසස් අධ්‍යාපන අමාත්‍ය එකඟ වුණේ. මම හිතන්නේ අපේ ඇමතු මේ යෝජනා කළා තියෙනවා. දැන් වවුනියාවේ තියෙන යාපන විශ්වවිද්‍යාලයේ මණ්ඩපය වෙනත් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්න. ඒකට විශ්වවිද්‍යාල දෙකක් උතුරු පළාතේ තිබෙනවා. අන්න එහෙම විශාල දියුණුවක්. අපි වෙන් කළා තියෙනවා වන්නියේ මේ වගේම එකක් මේ උතුරු පළාතේ ඊ නැගෙනහිරයි විශේෂයෙන්ම දීවර කර්මාන්තයේ සම්පූර්ණ නවීකරණය වෙළඳකරණයයි නවීකරණයයි දෙකම ගෙනියන්නේ යපනයේ තිරුණන්වලි කෘෂි මධ්‍යස්ථානයේ විවෘත කිරීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. ප්‍රදේශීය ගොවීන්ට අවශ්‍ය කෘෂි උපකරණ බෙදා දීම සහ ගොවීන් සමග සුහද සාකච්ඡාවකටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ දිවිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි හැරිසන් මහතා රාජ්‍ය අමාත්‍යවරුන් වන විජය කලා මහේශ්වරන් දිලිප් වේදාරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් ඒ සුමන්තිරන් ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු ජනතා නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි හැමදාම කෙරුවේ අල වගාව කරන කාලෙට අල අස්වැන්න එනකොට තමයි බද්ද දාන්නේ. එතකොට අවශ්‍ය තරම් වෙලෙන්දෝ තමන්ගේ අල ටික ගෙනල්ලා ගබඩා කරලා තියෙනවා. එතනින් වෙන්නේ අපේ අල ගලවන කාලෙට ඒ ගබඩා කරපු අල ටික ඒගොල්ලෝ වෙළඳ පොළට දානවා. ඒ නිසා අපේ අල වලට මාකට් එක අඩු වෙනවා. මම මේ පිට රටින් ගේන අල මාස 3ක් කල් තියාගත්ත හැකි. මාස 3ක් කල් තියාගන්න ඒ නිසා මේ මාසේ අල ගැලවෙනවා නම් මාස 3කට කලින් ඒගොල්ලෝ අල ගෙනල්ලා ගබඩා කරනවා. මම මේ කාරණේ ගැන ගොවියෙක් හැටියටත් පොඩි හෝ අවබෝධයක් තියෙන නිසා මම කල්පනා කෙරුවා අනතුරුව යාපනයේ නැගෙනහිර ගුරුනගර දිහිවර වරායේ දැල්සකසු මධ්‍යස්ථානයට මුල්කල් තැබීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා. අභිමානයෙන් හා ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් දේශපාලන වාතාවරණයක් සකස් කිරීම සඳහා ප්‍රධාන කාර්යයක් වෙලා තිබෙන්නේ බලය බෙදා හැරීම. උතුරේ නැගෙනහිර ජනතාවට ඒ තීරණ ගැනීම තමන්ගේ අයිතියක් බවට පත් වෙනවා. ඒ වගේම මධ්‍යම පළාතේ දෙමළ සිංහල මුස්ලිම් අයට එකට එකතු වෙලා ඒ තීරණ ගැනීමට අවස්ථා ලැබෙනවා. අන්න ඒක ලබා ගන්න තමයි අපි 13 වෙනි සංශෝධනය ඉදිරිපත් කළා. පළාත් සභා ක්‍රියාත්මක කරේ ඒ පළාත් සභා ආයතනයක් ඇටියට බලතල තවත් වැඩි කිරීම ගැන 2005 ඉඳන් අපි සාකච්ඡා කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 13 plus කියලා සඳහන් කරලා තියෙනවා. ප්ලස් කියන්නේ මොකද්ද කියලා අපිටත් තේරෙන්නේ නැහැ. කෙසේ හෝ අපි මේ ගැන මේ සැරේදී ව්‍යවස්ථාදායක සභාවක් ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒ වාර්තාවේ තියෙනවා බලය බෙදා හැරීමේ අලුත් මූලික ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්ති සමග අපි එකඟයි කියලා මම කියන්න ඕනේ. අපි කිසි විටක ඒක යන්න මං හිතන්නේ අපි TNA සමගත් තියෙන කාරණා දෙක තුනක පමණයි ඒ පිළිබඳ තියෙන්නේ. විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්තිය ගැන අපි ඔක්කොම එකගතාවයෙන් ඉන්නේ. ජාතික ප්‍රතිපත්ති නිසා පළාත් සභාවල බලතල අඩු වෙන්න හොඳ නැහැ. ඒ නිසා ඒ පිළිබඳ වෙනම වගන්තියක් අපි ව්‍යවස්ථාවට ඇතුල් කරන්න තියෙනවා. ඔබේ ගෞරවය ආරක්ෂා කරන වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. පසුකිය රජය ඛනිජ තෙල් සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය ආයෝජන සිදු නොකළද වත්මන් රජය ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සඳහා වූ ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා ගුවන්ගත චුම්බක හා ගුරුත්වාකර්ෂණ දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය සඳහායි බෙල්ජියෝ සමාගම සමග මෙම ගිවිසුම අත්සන් තැබුණේ. මන්නාරම ද්‍රෝණිය යාපනයේ අර්ධද්වීපයේ වයමදික කොටසාශ්‍රිත ස්වභාවික වායු ගවේෂණය සඳහා මෙමගින් අවස්ථාව උදා වනවා.
අපි ඝන මීටර 15000ක ටැංකියක් සහ ඝන මීටර 7000ක ටැංකි 3ක් සහ ඝන මීටර 5000ක ටැංකි 2ක් අලුතෙන් ඉදිකිරීම සඳහා වැඩ ආරම්භ කරන්නට කටයුතු කරලා තියෙනවා. ඒ රජයට තෙල් ටැංකියක් තියා ඒ සඳහා බක්කියක්වත් හදන්න බැරි වෙලා තියෙනවා මේ සඳහා. ඉතින් අදාළ ආයෝජන ටික හරි වෙලාවට කරලා තිබුණේ නැහැ. ඒ කාල පරිච්ඡේදය තුල ඔය වැඩ ටිකට යොමු වෙන්නේ නැතුව කැලෑවල් වල ගුවන් පාලම් හදලා අධිවේගී මාර්ග හදලා සම්මන්ත්‍රණ ශාලා කැලෑවල් වල හදලා අපරාධ වියදම් කරා. නමුත් මේ රටට අවශ්‍ය තැන්වල මේ මුදල් ආයෝජනය කරේ නැහැ. ශ්‍රී ලංකාවේ මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වභාවික වායු නිදි කීපයක් තියෙන බව කවුරුත් දන්නවා. ජනවාරි මාසේ 2020න් පසු එයාලට M2 කියන බිම් කොටසේ ස්වභාවික වායු ලබා ගැනීම සඳහා සංවර්ධන කටයුතු ආරම්භ කරන්න පුළුවන් සහ 2022 වෙනකොට කොට කැණීම් කටයුතු කරනවත් එක්කම අපි ස්වභාවික වායු නිෂ්පාදනය කරන රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙයි කියලා අපි දැඩි ලෙස විශ්වාස කරනවා. ඒක අපේ ලොකු ජයග්‍රහණයක්. මේකේ ප්‍රධානම දේ තමයි මේකේ ලංකාවේ ආණ්ඩුවට තම සතයකවත් වියදමක් යන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂ සමාජිකත්වය අහෝසි විය යුතු බව එක්සත් ජනතා නිදහස් සඳහන මහලේ කම්පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් මෙන් මහලේ කම්පරයා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව රැස්ව තීන්දුවක් ගනු ඇති බවයි. පක්ෂ විවස්ථාවක් තියෙනවා. ඔව්. සාමාන්‍යයෙන් විවස්ථාවට අනුව පක්ෂේ සමාජිකයෙක් හෝ පක්ෂේ නායකයෙක් වෙනත් පක්ෂයක සමාජිකත්වයක් ගන්න විශේෂයෙන්ම වෙනත් පක්ෂයක ප්‍රතිඥාවක් වගේ ලබා දුන්න විවස්ථාවක් මොනවා වගේ කියන්නේ? ව්‍යස්ථාව අනුව පක්ෂේ සමාජිකයෙක් වෙනත් පක්ෂයක සමාජිකත්වයක් ගත්තොත් ඔහුගේ පක්ෂ සමාජිකත්වය අහෝසි වෙනවා. අපි දැක්කා මහින්ද රාජපක්ෂ මහත්මයා කොහේ දවසවල ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යස්ථාව අනුව ඔබ කියන කාර්යය ඇත්ත. එතුමගේ සමාජිකත්වය අහෝසි වෙනවා. ඒ හරහා බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් අපි මේ වෙන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර සාකච්ඡා කරමින් යනවා. ඒ නිසා සාකච්ඡාවට බාධා වෙන අයුරින් කටයුතු කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. දැනට අපි එහෙම විනය ක්‍රියාමාර්ගයක් ගන්න සාකච්ඡා කළ නැහැ. කෙසේ වෙතත් ඒ සියලු කාරණා පිළිබඳව සාකච්ඡා තීන්දු තීරණ ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ. ඉතින් ලබන සතියේ අපේ පක්ෂ මධ්‍යම කාරක සභාව පැවැත්වෙනවා. නමුත් මම කිව්වේ මගේ මතය. අපේ ව්‍යවස්ථාවට අනුව දැන් උතුමට පක්ෂේ සමාජිකත්වය නැහැ නේ ඔටෝමැටික්. නැහැ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් සමාජිකත්වයෙන් ඉවත් වෙනවනේ වෙන පක්ෂික සමාජිකත්වය ගන්නකොට. එතකොට විපක්ෂ නායකයෙකු ධූරයත් අහෝසි වීමේ ඉඩකඩක් තියෙනවනේ. ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒක අපේ ක්‍රියාකාරීත්වය අනුව තමයි ඒව තීන්දුව වෙන්නේ. ඒ නිසා ක්‍රියාමාර්ග ගන්න එක පිළිබඳව අපි කිසි සාකච්ඡාවක් කළ නැහැ. මේ අතර අනුරාධපුරයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා. දැන් මගෙන් ඊයේත් ඇහුවා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයා නම් කරපු එක මේ සාකච්ඡාවට බාධාවත් කියලා. මම කිසිම බාධාවක් නැහැ. මම අදලත් කියනවානේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා. ඉතින් එතකොට ශ්‍රී ලංකාවෙන් කියන මෛත්‍රී මහත්තයා කියලා පොහොට්ටුවෙන් කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා විමල් වීරවංශගේ පක්ෂයක් තියෙනවා. එයා කිව්වොත් එහෙම තව එක්කෙනෙක් නමක් දිනේෂ් ගුණවර්ධනතුමාට වෙන පක්ෂයක් තියෙනවා. වාසුදු පක්ෂයක් තියෙනවා. අපි හැමෝම එකතුලා සාකච්ඡා කරනකොට සමහර වෙලාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියමු මෛත්‍රී මහත්තයත් නොවෙන්න පුළුවන් අපේක්ෂකයා. පොහොට්ටුවෙන් කිව්ව ගෝඨාභය මහත්තයත් නොවෙන්න පුළුවන් අපේක්ෂකයා. සමහර වෙලාවට අපි හැමෝටම එකතු වෙලා එක තීන්දුවක් ගන්න පුළුවන්. මේ රටේ හොඳම අපේක්ෂකයා දිනේෂ් ගුණවර්ධන කියලා අපිට හිතන්නත් පුළුවන්. නැත්නම් එහෙම හොඳම අපේක්ෂකයා විමල් වීරවංශ කියලා එන්නත් පුළුවන් සමහරවල්. යුද හමුදා බහරයේ පැවති තවත් ඉඩම් අක්කර 23ක් මුල් අයිතිකරුවන්ට බහර කෙරුණා. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීලිකම් කොට්ටාසයට අයත් ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ ඉඩම් අක්කර 23කුයි මෙසේ මුල් අයිතිකරුවන් වෙත යළි බහර දෙනු ලැබුවේ. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජීවී රවිප්‍රිය මහතා ඊට අදාළ ලියකියවිලි කිලිනොච්චි දිසාලේකම් සුන්දරම් අරුමේ නායක මහතා වෙත බහර දුන්නා. ඒ කිලිනොච්චි දිසාලේකම් කාර්යාලයේදී අද දින අපි යුද හමුදාව විසින් භාවිතා කරමින් තිබූ අක්කර 23ක ප්‍රමාණයක ඉඩමක් බාර දුන්නා. යුද හමුදාව විසින් දැනට භාවිතා කරමින් තියෙන ඉඩම් නිදහස් කරමින් පවතිනවා. සෑහෙන ප්‍රමාණයක් නිදහස් කරලා තියෙනවා. ඉදිරියටත් අපි යටතේ තියෙන ඉඩම් අපේ යුද හමුදාවට අවශ්‍ය පරිදි තියෙන ඉඩම් වලට අමතරව තියෙන ඉඩම් අපි ඉදිරියේදීත් නිදහස් කිරීමට බලාපොරොත්තු වෙනවා. තරුණ පරපුර සමග නෛතික සමාජ ගිවිසුමක් අත්සන් කර ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකරන යුගයක් තමන් ඉදිරියේදී ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
හම්බන්තොට රන්දුනුවත්ත ප්‍රදේශයේදී කළ සතුරුලිය සෝබා නිල්ලගම සහ සාර හරිත ගම යන උදාකම්මාන ජනතා අයිතියටපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සැමට සෙවන ජලපිබිදෙන උදාකම්මාන වැඩසටහන යටතේ ඉදිකර ඇති මෙම ගම්මාන සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 636ක්. දවස 71ක් මේ යටතේ ඉදිකර තිබෙනවා. ප්‍රතිලාභීන් සඳහා විසිරි නිවාස ණය හා සෙවන නිවාස අධහර ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. සංචාරක පොඩ්ඩා වැඩසටහන යටතේ 28 දිනක සඳහා රුපියල් ලක්ෂ 140ක බදු රහිත ණය ප්‍රදානයක්ද සිදු කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. දෙබරවැව ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායම සඳහා රුපියල් ලක්ෂයක් වටිනා නිල ඇඳුම් කට්ටල ප්‍රදානයක්ද සිදු කෙරුණා. අපි තරුණ පරපුරත් සමග සමාජ ගිවිසුමකට එළබෙන්නට කාලයක් ඇවිල්ලා තිබෙනවා. සුපුරුදු පරිදි මැතිවරණ කේන්ද්‍ර කරගත් ජනාධිපතිවරණ කේන්ද්‍ර කරගත් පොරොන්දු මල්ලක් නිර්මාණය කරලා බොරුවෙන් වංචාවෙන් මුසාවෙන් මුලාවෙන් ඒ තෑගි මල්ල ඒ පච මල්ල තරුණ පරපුරට අලෙවි කරනවා වෙනුවට මෙවර මම අදහස් කරනවා තරුණ පරපුරත් සමග සමාජ ගිවිසුමකට එළබෙන්න අපේ රටේ තරුණ පරපුරට නිදහසේ Tamange නිත්‍යානුකූල ක්‍රියාකාරකම් ඉෂ්ට සිද්ධ කිරීමේ පරිසරයක් වටපිටාවක් නිර්මාණය කරලා ඒ සිහින සැබෑ කරවන ජාතික තරුණ යාන්ත්‍රණය නිර්මාණය කිරීමයි සමාජ ගිවිසුමේ ප්‍රධාන අරමුණ. ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් වෙබ් අඩවියේ මගින් සිදු කළ සමීක්ෂණයකින් ලොබ සංචාරය කිරීමට හොඳම දූපත බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් වෙබ් අඩවියේ හොඳම දූපත් ලැයිස්තුවට එක් වූ පළමු අවස්ථාව මේ වන අතර පළමු අවස්ථාවේදීම ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත් වුණා. ලකුණු 92.12ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. පිලිපීනයේ පළවන් දූපත පත්වැත්තේ දෙවන ස්ථානයටයි. බාලි, මිලෝස්, මාලදිවයින ලැයිස්තුවේ සෙසු ස්ථාන අතරට පත්ව තිබෙනවා. ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් වෙබ් අඩවිය සෑම වසරකදීම සිය පාඨකයන්ගෙන් තමන් සංචාරය කරන රටවල් ශ්‍රේණිගත කරන ලෙසට ඉල්ලා සිටිනවා. මේ අනුව හොඳම නගර, හොඳම දූපත්, හොඳම ගුවන් සේවා ආදිය තෝරා ගැනෙනවා. දූපත් ශ්‍රේණිගත කිරීමේදී ඒවායේ ඇති ක්‍රියාකාරකම්, නැරඹීමට ඇති ස්ථාන, ස්වභාවික සෞන්දර්ය, වෙරළ තීර, ආහාර පාන, ජනතාවගේ මිත්‍රශීලීත්වය ආදිය ඇගීමට ලක්වනවා. මැතිවරණ සඳහා ඉදිරිපත් වන මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් හෙළිදරව් කිරීම පිළිබඳ සංවාදන නමින් සංවාදයක් පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මගින් මෙම සංවාදයේ සංවිධානය කර තිබුණා. මැතිවරණ සඳහා ඉදිරිපත් වන මහජන නියෝජිතයන් වත්කම් බැරකම් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව, එහි නීතිමය ගැටලු, මහජන නියෝජිතයන්ගේ අයිතිවාසිකම් මෙන්ම තොරතුරු දැන ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ගැනුණා. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දේශපාලනඥයන්, උසස් රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය ආයතන භාරකරුවන් මෙන්ම කතුවරුන් ඇතුළු පාර්ශ්ව රැසක වත්කම් බැරකම් පිළිබඳ ස්වා වාර්තා කිරීමට ගෙන ඇති පියවර යටතේයි මේ පවත්වනු ලැබුවේ. මේ අතර සියලු මැතිවරණ අපේක්ෂකයන්ගේ ලැබීම් හා වියදම් පිළිබඳ මෙවර සුව බැලීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සූදානමින් පසුවනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ පැෆරල් සංවිධානය මෙවර සූදානම් වෙනවා සියලුම මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් පිළිබඳ මූලික සමීක්ෂණයක් කරන්න. අප බලන්නේ ඇත්තටම දේශපාලන පක්ෂයක් Tamange මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් ආධාරකරුවන් වෙනුවෙන් සහ වෙනත් සියලු කාරණා වෙනුවෙන් කොච්චරක් මුදල් වියදම් කරනවාද කියන කාරණය. ඊටත් අමතරව ඇත්තටම අපි ඔවුන්ගෙන් තොරතුරු ගන්නට බලාපොරොත්තු වෙනවා මැතිවරණය සඳහා උන්ට කොතරම් මුදලක් ලැබෙනවාද කියන දේ. ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී මැතිවරණ වියදම් 50ක් ක්‍රියාත්මක වෙනවා නම් එහිදී පුළුවන් මේ දේශපාලඥයා දේශපාලන පක්ෂ කොච්චරක් වියදම් කරාද කියලා හොයාගන්න. ජනාධිපතිවරණය හා මහමැතිවරණය ආසන්න දින දෙකකදී පැවැත්වීම තුළින් විශාල මුදලක් ඉතිරි කරගත හැකි බව පැෆරල් සංවිධානයේ පෙන්වා තිනවා. මැතිවරණ කොමිස සභාව කියන කෝටි 200ක් අවම වශයෙන් රජයේ වියදම වළක්ව ගන්න පුළුවන් ආසන්න දිනයකදී පැවැත්වුවොත් කියලා. ප්‍රායෝගිකව එකම කාල රාමුවක් තුළ මැතිවරණ දෙකක් පවත්වන්න බෑ කියලා කිසිම නීතියක සඳහන් වෙන්නේ නැහැ. මැතිවරණ කොමිස සභාව සූදානම් නම් දේශපාලන තීන්දුව ගන්නව නම් ඒ හරහා අවශ්‍ය තාක්ෂණික ගැටලු ටික විසඳ ගන්නව නම් අපි විශ්වාස කරනවා මැතිවරණේ පැවැත්වීමේ හැකියාව තිබෙනවා. මෙතර ද්විත්ව පුරවැසි භාවයේ ඇති අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හොත්
ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මධ්‍ය වේදීන් මෙහිදී ප්‍රශ්න කළා. සෑම අපේක්ෂකෙක්ම මැතිවරණයේදී නාම යෝජනා බාර දෙනකොට දියුණු ප්‍රකාශයක් ලබා දෙන්න අවශ්‍යයි. මම ජනාධිපති වරණේ අපේක්ෂකෙක් වීමට කිසිදු නුසුදුසුකමක් නොමැත්තේය කියලා. ඒ නිසා යම් කෙනෙක් නුසුදුසුකමක් සහිතව නාම යෝජනා බාර දුන්නොත් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ පැහැදිලි හැකියාව තිබෙනවා. රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගම රැකුම සංවිධානය ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ආරම්භ කර තිබෙනවා. සෑම ග්‍රාම නිලධාරී කොට්ටාසයක්ම ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ගම රැකුම ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් කමල් පත්මසිරි මහතා ප්‍රකාශ කරන්නේ. ගම රැකුම සංවිධානයේ පිළිබඳව මෙවන විට දිස්ත්‍රික් 10ක නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. වැඩසටහන අධීක්ෂණයට ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් කමිටුවක්ද පත් කර අවසන්. ගමේ ස්වභාවික උපද්‍රව මෙන්ම ජන ආර්ථිකයට සෞඛ්‍යයට හානි කරන මත් උවදුරෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමද මෙහි අරමුණක් බවයි ගම රැකුම ලේකම් කාර්යාලය පවසන්නේ. හැත්තෑ තුන්වන ඉන්දිය නිදහස් දිනය අදයි. ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ඉන්දිය මහකොමසාරිස් නිල නිවසේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සම්දු මහතා ඉන්දිය ජාතික ධජය එසවීමෙන් සැමරුම් උත්සවය ආරම්භ කෙරුණා. එහිදී හමුදා උත්තමාචාරයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස්වරයා ඉන්දිය ජනාධිපතිවරයාගේ නිදහස් දින පණිවුඩය ඉදිරිපත් කළා. भारतीय නර්තනාංග ඇතුළත් සංස්කෘතික ප්‍රසංගයක්ද සංවිධානය කර තිබීම විශේෂත්වයක්. මෙරට සිටින ඉන්දිය ජාතිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගින් ඇටියන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk